රුසියාවේ බ්‍රයන්ස් කලාපය තුල යුක්‍රේන දේශ සීමා ආසන්නයේදී රුසියානු යානා කිහිපයකට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මෙම යානා අතර SU-34, SU-35 සහ MI ප්‍රහාරක හෙලිකොප්ටර් යානා දෙකක් ඇතුළත් බවටයි වාර්තා වෙන්නේ. SU-34 යනු බෝම්බ හෙළන යානයක් බවත් SU-35 යනු ප්‍රහාරක යානයක් බවත් සඳහන් වෙනවා. මීට අමතරව ප්‍රහාරයට ලක් වූ MI-8 හෙලිකොප්ටර් දෙක සහාය සඳහා පැමිණියේවා බවත් රුසියානු සුවාදීන පුවත් සේවයක් වන කොමර්ෂල්ට් වාර්තා කරනවා. මූලික දත්තවලට අනුව මෙම යාන පැමිණ තිබෙන්නේ යුක්‍රේනයේ චර්නිහිව් නගරයට මිසයිල් සහ බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට. මෙම සිදුවීම රුසියානු රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වන TASS වෙතින් යම් තර්මකින් පිළිගෙන තිබෙනවා. රුසියානු රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය සඳහන් කරන්නේ Sukhoi-34 යානයක් එන්ජිමක හටගත් ගින්නක් හේතුවෙන් කඩා වැටී ඇති බවයි. නමුත් ඔවුන්ගේ වාර්තාවේ Sukhoi-35 සහ MI හෙලිකොප්ටර් කඩා වැටීමක් පිළිබඳ වාර්තා වෙන්නේ නැහැ. ඒ වගේම රොයිටර් පුවත් සේවය මෙම සිදුවීමට අදාළ වීඩියෝවක් දක්වා තිබෙනවා. එහි සඳහන් වෙන්නේ MI-8 වර්ගයේ රුසියානු හෙලිකොප්ටරයක් මිසයිලයක් මගින් විනාශ කරන්න යුක්‍රේන් හමුදාවන් සමත් වූ බවයි. නමුත් රුසියානු රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය සඳහන් කරන විදිහට විනාශ වෙලා තියෙන Sukhoi-35 වර්ගයේ යානයක්. මීට අමතරව තවත් බ්ලොග්කරුවන් විසින් රුසියානු යානා 4ක් විනාශ වී ඇති බවට වාර්තා කර තිබෙනවා. ඇතරම මේ වාර්තා අනුව එක දෙයක් පැහැදිලි වෙනවා. විවිධ පාර්ශ්වයන්ට ගැති විවිධ මාධ්‍යයන් විසින් එකම පුවත වාර්තා කරන්නේ ආකාර කිහිපයකට.